mage paluite te ta pie min brahman mai van sonugata ආයුබෝවන් ගොඩක් සාදරයෙන් පිළිගන්නවා සියලුම දෙනාව ෆොටෝ හබ් එකේ YouTube channel එකට. අද මම ඔන්න ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයා ප්‍රිවිව් එකේ දැක්ක වීඩියෝ ක්ලිප් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වැඩේ කරගන්නත් අපි පාවිච්චි කරන්නේ template link එකක්. ඉතින් මම ඒක පල්ලෙහා description එකේ වගේම පල්ලෙහා comment section එකේ pin කරලා දාලා තියෙනවා. ඉතින් ඔයාලට අන්න ඒක කැමති තැනකින් ගන්න පුළුවන්. ඔයා ඉස්සරලාම අන්නේ link එක උඩ එකපාරක් touch කරගන්න ඕනේ. Right, ඉතින් මම මේ link එකම මෙන්න මේ විදිහට මගේ notepad එකට copy කරගෙන තියෙන්නේ. මම ඒක උඩ මෙන්න මේ විදිහට touch කරලා මෙන්න මෙතනින් ඒක open කරගන්නවා. Right, ඊට පස්සේ ඔයාගේ browser එක මෙන්න මේ විදිහට open වෙලා ඔයාව මෙන්න මේ වගේ interface එකක් තියෙන තැනකට එක්කගෙන යයි. ඊට පස්සේ මේක පල්ලෙහා තියෙන මෙන්න මේ use template in CapCut කියන option එක ඔයා click කරගන්න. Right, ඊට පස්සේ ඔයාව මෙන්න මේ වගේ interface එකක් තියෙන තැනකට එක්කගෙන යයි. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මේ use template කියන option එක click කරගන්න එක. ඊට පස්සේ ඔයාගේ device එකේ තියෙන photos and videos ටික පෙන්නයි ඔයා උඩින් photos වලට මාරු වෙන්න. ඊට පස්සේ ඔයාට කැමති photo එකක් මේකට select කරගන්න තියෙන්නේ. ඉතින් මෙතන clip දෙකක් තියෙනවා. මෙන්න මේ පළවෙනි clip එකට ඔයා කළු පාට image එකක් select කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට කැමති image එකක් මේකට select කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ වගේ image එකක් මේකට select කරගන්නවා. Right. ඊට පස්සේ ඔයා මෙන්න මේ next කියන option එක click කරගන්න. Right. ඊට පස්සේ මෙන්න මේ විදිහට automatically ම අපේ video එක generate වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙයි. Right, ඉතින් මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එක හැදිලා අවසන් වුණා. ඊට පස්සේ මෙන්න මේ export කියන option එක click කරලා මෙන්න මේ export without watermark කියන option එක click කරලා මේක අපේ device එකට save කරගන්න ඕනේ. Right, වීඩියෝ එක මෙන්න මේ විදිහට save වුණාට මේකට ඇවිදලා තියෙන්නේ මේකට ආපු original sound එක. ඉතින් අපිට ඒක එච්චර ගැළපෙන්නේ නැහැ. ඉතින් අපි බලමු අපේ preview එකේ තිබ්බ sound track එක කොහොමද මේකට use කරන්න කියලා. ඒකට ඔයාගේ home button එක press කරලා home screen එකට යන්න. ඊට පස්සේ මෙච්චරලා open කරලා තියෙන හැම application එකක් close කරගෙන අලුතෙන්ම ඔයාගේ CapCut application එක open කරගන්න. Right, ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් new project එකක් open කරගන්න. ඊට පස්සේ අපි දැන් export කරගත්තු video clip එක select කරලා එක මෙන්න මේ විදිහට අපේ timeline එකට add කරගන්න. Right, ඊට පස්සේ video clip එක අවසාන කෙළවරේ තියෙන මෙන්න මේ ending කියන කොටස select කරලා එක delete කරගන්න. Right, ඊට පස්සේ ඔයා මෙන්න මේ video clip එක උඩ එකපාරක් touch කරගන්න. ඊට පස්සේ මෙන්න මේ යට බාර් එක ටිකක් දකුණු පැත්තට ඇද්දාම ඔයාට හම්බ වෙනවා volume කියලා option එකක්. ඔයා අන්න ඒක click කරගෙන මේකේ volume එක 0 කරගෙන මෙන්න මේ හරි ලකුණ press කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ සුදු පාරිර අපේ video එක පටන් ගන්න කෙළවරට ඇදගෙන මෙන්න මෙතනින් back වෙලා මෙන්න මේ audio කියන එක touch කරගන්න. ඊට පස්සේ මෙන්න මේ sound කියන option එකක් click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ file mark එක click කරලා මෙන්න මේ device කියන option එක click කරගන්න. ඊට පස්සේ මම ඔයාලට පල්ලෙහා description එකේ link එකක් දාලා තිනවා audio file link කියලා. ඔයා අන්නේ link එකෙන් ගියාට පස්සේ ඔයාලට පොඩි audio clip එකක් දාලා ඇති. අන්න ඒක download කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන search bar එකේ මම මේ search කරන විදිහට beat shake 314 කියලා search කරගන්න. ඊට පස්සේ මෙන්න මේ mp3 එක ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් වෙයි. ඔයා මෙන්න මේ plus mark එක click කරලා ඒක අපේ timeline එකට add කරගන්න. Right, ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ video එක අපි සම්පූර්ණයෙන්ම හදාගෙන අවසන් කරගත්තා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක පොඩ්ඩක් play කරලා මේකේ preview එක බලන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ video එක play වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ ඔයා මෙන්න මේ 720p කියන එක touch කරලා මේක 1080p වෙනකම් වැඩි කරගෙන මෙන්න මේ උඩට ඊතලේ press කරගන්න. Right, ඉතින් මෙන්න මෙතනින් ඔයාලට quality select කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙන්න මේ save to device කියන option එක click කරගන්න. Right, ඊට පස්සේ video එක මෙන්න මේ විදිහට export වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. Right, video එක මෙන්න මේ විදිහට export වෙලා අවසන් වුණා. ඉතින් මෙන්න මේ video clip එක හදාගන්න හැටි තමයි අද මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාන්න. ඒ වගේම මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් පල්ලෙහෙන් comment එකක් විදිහට දාන්න. ඉතින් මේ වීඩියෝ එක තවත් යාළුවෙකුට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් තවත් මෙවැනි අලුත් මලුත් වීඩියෝකින් හම්බ වෙනකන් ඔයාලා සියලුම දෙනාට සුභම සුබ දවසක්.